හොඳ මේ විඩියෝ එකේ මිශ්‍ර අභ්‍යාස 6 කතා කරමු. මේකෙන් ආරණ වෙනවා පවර් රූල් එක, චේන් රූල් එක, ඒ වගේම ශිත දෙකක බෙදීමක් අවගන්නේ කියන පාඩම්. එතකොට මේක තමයි ගාන. ගාන තියෙන්නේ y සමානයි වරන් ඇතුලේ 2x + 3 බෙදීම 6x වර්ගය. බෙදීම 6 ඍණ x වර්ගය. ඒකේ සම්පූර්ණයේ 3 වෙනි බලය. එතකොට මේක දැක ගමන් කියන්න පුළුවන් මේකේ ශිත දෙකක් තියෙනවා. බලන්න හිතේ තමයි මේ වරහන් දාලා එළියෙන් තුන තියෙන ශිතය. එතකොට අනිත් ශිතය තමයි ඇතුළේ තියෙන එක. ඉන්සර්ට් ෆන්ක්ෂන් එක තමයි මේ බෙදීමක් විදිහට ලියලා තියෙන්නේ. හොඳයි බලමු කොහොමද මේක අවකලනය කරන්න කියලා. මේක අවකලනය කරන්නේ කරන මේ කළා දා මේ ලියලා දෙන්නේ මම මේක පැහැදිලි කරන්නම්. මේකෙදි මුලින්ම මේ ඇතුළේ තියෙන එක x කියලා හිතලා මේ ඇතුළේ තියෙන x කියලා හිතලා x n ආකාරයේ විදිහට x මේක x n ආකාර එකක් කියලා හිතලා dy dx සමානයි a n x n ඍණ 1 බලය කියන සූත්‍රය භාවිත කරලා නැත්නම් පවර් රූල් එක භාවිත කරලා අපිට මෙන්න මේක ලියන්න පුළුවන්. එතකොට ඒක ලියනකොට මෙතන a එකක් නැහැ මොකද සංගුණකයක් නැති නිසා. එතකොට මේ 3 කියන්නේ n කියන එක. අපි දන්නවා මුලින්ම බලයෙන් වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ ඒක වැඩි කරනවා ශ්‍රිතෙන්. මේක ශ්‍රිතය තමයි මේ තියෙන්නේ. ඒක ගෙඩිය පිටින් හැම මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ මෙතන දෙකාවේ n ඍණ 1 කියන එකකින් මේක n සමානයි 3යි. ඒක 3 එකක් ගියාම 2යි. එහෙම තමයි මෙතනට දෙකාවේ. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ ඉන්සයිඩ් ෆන්ක්ෂන් එක අවකලනය කරලා. ඒතර ඉන්සයිඩ් ෆන්ක්ෂන් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේක තියෙන බෙදීම. අපිට මේක බෙදීමක් විදියට ඊළඟට අවකලනය කරගන්න සිද්ධ වෙනවා. බෙදීමක් අවකලනයේ තීරිය දන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් මුලින් බලලා ඉන්න. මොකද ඒකේ යම්ති ක්‍රමයක් තියෙනවා. මම දැන් ක්‍රමයේ කියනවා. එහෙම නැත්නම් මම කියන විදිය මම කියන එක අහගෙන එතනින් අල්ලගන්න පුළුවන්. එතකොට බෙදීමක් අවකලනය කරන විදිහ තමයි මේ තියෙන්නේ. එතකොට බෙදීමක් අවකලනය කරන්න කොහොමද? ඒකේ තියෙන්නේ මෙන්න මේ ක්‍රමය. මුලින්ම ඉරක් ගහගන්නවා. ඉරක් ගහලා ඉර යට තියෙන එක වර්ග කරලා මුලින් ලියනවා. මෙතන ඉර යට තියෙන එක වර්ග කරලා මෙතන යටින් ලියනවා. එතකොට මේක අවකලනය තමයි මම කරන්නේ. එතකොට මේක අවකලනය බෙදීමක් අවකලනය කරනකොට මුලින් ඉරක් ගහලා යටින් ලියන්නේ මේ ඉර යට තියෙන එක වර්ග කරලා මුලින්ම ලියනවා. ඊට පස්සේ ඉර යට ගතව ඉවරයි. ඊට පස්සේ ඉර උඩට එනවා. ඉර උඩට ඇවිල්ලා මුලින්ම මේ යට තියෙන එක හැම ලියනවා. එතකොට යට තියෙන 6 ඍණ x වර්ග මෙතනත් 6 ඍණ x වර්ග හැම ලියනවා. ඊට පස්සේ ඒක වැඩි කරනවා ඉර උඩ තියෙන එක අවකලනය කරලා. එතකොට ඉර උඩ තියෙන 2x + 3. එතකොට 2x + 3 අවකලනය කරාම 2 කියලා එනවා. මොකද 3 අවකලනය කරාම බිඳුවයි 2x අවකලනය කරාම 2යි. ඊට පස්සේ ඒ කොටස ඉවරයි. ඊට පස්සේ අනිවාර්යෙන් මේ ඍණ ලකුණ එනවා. ඍණ ලකුණ ලියලා මේ උඩ තියෙන එක එහෙම්ම ලියනවා. එතකොට උඩ තියෙන මොකද 2x + 3. ඒක එහෙම්ම කිසි වෙනසක් නොකර 2x + 3 කියලා ලියනවා. පස්සේ ඒක වැඩි කරනවා යට එකේ අවකලනය. එතකොට යට එකේ අවකලනය තමයි මේ ලියලා තියෙන්නේ. මේක යට එක අවකලනය කරාම 6 අවකලනය 6 කියන නියතයක් නියතය අවකලනය කරාම බිඳුවයි. පස්සේ ඍණ x වර්ග අවකලනය කරාම 2x කියලා ලියන්න පුළුවන්. පැහැදිලින්නේ මේ යට තියෙන 6 ඍණ x වර්ග කියන එක අවකලනය කරාම අපිට ඍණ 2x කියලා එහෙම ලියන්න පුළුවන්. මොකද 6 අවකලනය කරාම බිඳුවයි x වර්ග අවකලනය කරාම එනවා 2x කියලා. එතකොට මේ ඍණ ලකුණත් එක්ක ඍණ 2x කියලා අපිට මෙතන ලියන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට මේක තවත් සුළු කරලා මම මෙතන ලියලා තින්නේ මේ ඍණ 2x කියන එක ඉස්සරහට අරගෙන මෙන්න මේක මෙතනට අරගෙන මෙතනින් ලියලා දිනවා. ඊට පස්සේ මම මෙතන ඍණ ඍණ සුළු කරලා මෙතනින් ධන දාලා දිනවා. නන්දල මිනිහා සුළු කිරීම කර කරලා දින ඇතර මෙතන අවකලන ඉවරයි. ඊට පස්සේ මෙතන මේවා මේ නිකන් සුළු කිරීමක් කරලා තින්නේ. ඔන්න ඔය විදිහට අපිට අවසාන උත්තරය මෙම අන්තිමට සුළු කරලා ලියන්න පුළුවන්. එතකොට මේක ආපු දිය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මම කියන්න කොහොමද ආවේ කියලා. මේක නිකන් මේ සුළු කරලා තියෙන්නේ. මේක මේ වරහන් ඉවත් කරලා 2 6 වැඩි කරලා 12 කියලා දාලා 2x වර්ගයෙන් වැඩි කරලා ඍණ 2x වර්ග කියලා දාලා ඊට පස්සේ දාන 2x 2x වැඩි කරලා 4x වර්ග කියලා දාලා ඊළඟට 2x 3 වැඩි කරලා +6x කියලා දාලා තියෙනවා.
ගොඩක් නැතුළේ ඊට පස්සේ ඉරෙන් යට මේ මේක එහෙම ලියලා තියෙනවා. මේ නිකන් සුළු කිරීමක් තියෙන එක එච්චර මතක නැහැ. අවකලනය තියෙන්නේ මෙතන. මෙතන තමයි අවකලනය තියෙන්නේ. නෝ තමයි මෙන්න මේ වගේ හිතයක් තිබ්බොත් අවකලනය කරන්නේ. හොඳ මං හිතන උගලන්ට පැහැදිලි ඇති කියලා.